अरे पेरा रे ओको में आने कुड़े को ओ ओ मारा करने वाला कटिया ओ मनाटा नहीं ये क्या जे वड़ी का पटुना नहीं मैं ऐतानी दा मैं दाढ़ चन्नी है नटंडे भी ने मैं मगियो वेर देख किया हाँ को उकड़ दे विस्मूद दाग दाढ़ चन्नी नटंडे भी नहीं के वो आखिर आंडे की ले वाला अंतिम अड़ एवडा नरक मनुष्युलावे अपिलता बेबी मे का आंडाने सिद्धिया को बेबी आंडे तव के नट मे का वाबोने सिद्धिया को बेबी वहाँ बोलने आते पा मुखाज़े तो बकिया ने क्यों देख किलिंग किया अंगो अपने लायना गामुए में किया लगाने दे किया पा
टीचर बेबीटा काउ तो कॉल ले कोका गाला मुका मुका क्यों मैं कोका सेती ऐ मैं एक रात मैं आइंशे का मामा मगे पीटिंग आरेंट दादा ने वो बस सेती के दान पिला दान ने मतलब क्यों लोकुशर एस दिक्कत में देखा लगती है ना गणगंडे पाबेबी मूटे पाटा पाटा मालू ओन तरंगी ना रखना सिद्धि तमन तो उन मालू ने तू ना हो तो मालू ताह कितने तो रखने हस्ते कि मानुषिक नैमेनुना हितवत कमटा नैत गिहिंग बिंदुन कोट आई तेन हित मटर दू मन तनियम विधवाणे ඔයා ඔයාගේ අලුත් ජීවිතේ විඳින්න අලුත් ජීවිතේ මට අලුත් පාන්න කියලා ජීවිත දෙයක් නැහැ මේනු හැබැයි මම පාන්න දේවල් මැත්තේ මැරෙන්නේ නැතුව හෙටක් ගැන හිතලා ජීවත් වෙනවා එච්චරයි
අපි උත්සාහ කරා කියලාවත් අපිට සතුටු වෙන්න බැරිද? මිනිස්සු නොදන්න කම හින්දා ගොඩාක් වැරදි කර ගන්නවා මිනු. ඒත් අපි දැන් දැන දැන වැරදි නොකරෙමු. මං ගින් එන්න. දෙනෙත් මට වට යන්න එපා කියන අයිතියක් නැහැ. ඒත් මට අයව බලන්න හිතුනහම එන්න කියන්නේ මට යුතුකමක් තියනවා කියලා මං හිතනවා. දැන් චූටි වැඩිය හරිය ලස්සනයි. ඒ බන්ටි මම වෙන්දර ලස්සන නැද්ද? නෑ මම මේ කිව්වේ පහුගිය දවස් ටිකේම චූටි වැඩි හිටියේ නෑ මරි චහිකුන්ට ගියා වගේ. ඒකයි. හරි හරි. එතකොට මම දැන් ඉන්නේ කොහමද? හරියටම කිරි පීරිසයක් ලැබිච්ච පූස් පැටියෙක් වගේ. බන්ටි වාහනයක් කෙන සද්ද නේද? චුට්ටගින බාන කවුද ආවේ කියලා? බන්ටි දන්නවද මං හිනා වෙන්නේ අඬන්න බැරි කමට කියලා? දැන් හිත හරිම සැහැල්ලුයි. මට දැන් සිහින වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. මට දැන් ඕනේ එයාගේ සතුට. එයාගේ සතුට වෙනුවෙන් මට ඕනම දෙයක් උහලන්න පුළුවන්. සිහින එක අතකින් ඔයාට පින්. පොඩි දෙයටත් හිතරිදුණු මාව මෙච්චර හයිය ගෑණියෙක් කරාට. දුව අංකල් අනේ අංකල් මං අද හවසට අංකල් බලන්න එහාට එන්න හිටියේ. ඔන්න ඔන්න ඉතින් බොරු කියනවා. මගේ හිත හදන්න. අනේ නෑ අංකල් ඇත්තමයි. කමන්නේ ඉතින් අංකල් දැන් මෙහාට ආවනේ. අපි යන් ඇතුළට ගිහලා වාඩි වෙමු. කමක් නෑ දුන්නේ මේ මොලේ. ඇයි අංකල්? මොකක් හරි ප්‍රශ්නයක්ද? දුවගෙන් මට ලොකු උදව්වක් ඕන. උදව්වක් මගේ මොකක්ද අංකල්? දුව මේ දවස්වල සිහින ළඟම ඉන්න ඕනේ. එයාට යාව නැති වුණත් එයාට මාව නැති වෙන්නේ නැහැ අංකල්. එයා ලොකු මිනිහෙක් වගේ පෙන්වුවට එයාට ප්‍රශ්නයක් ආපු වෙලාවට දරා ගන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි. කවුරු හරි රවල බැලුවත් ඇස් දෙකේ කඳුළු පිරෙනවා. හැබැයි අංකල් ඔය හිතන තරම්ම සිහින දුර්වල කෙනෙක් නන් නෙමෙයි. හරි කොහොම හරි අපි යාට උදව් කරමුකෝ. දැන් මට ඊට ඉස්සෙල්ලා කියන්න මොකද මේ අංකල් මෙච්චර කලබල වෙලා ඉන්නේ කියලා? සිහින ස්කූල් ටීචර් ගැන හිතලා අමාරු ඇටේ කියලායි බය මට. මේක වෙනද වගේම සෙත්යගේ පිස්සු වැඩක් වෙන්න බැරිද?
නෑ මචං. මම ප්‍රේමංගලට කෝල් කරා. ප්‍රේමංගල කිව්වා අපච්චි දැකලා තියෙනවා සම්මන් ලීවෙන කොල්ලෙක් එක බයික් එකේ යනවා කියලා. මචං අඳුරන කාගේ හරි බයික් එකක නැගලා ගියා වෙන්න බැරිද? සම්මන් ලී જાති කෙල්ලෙක් නෙමෙයි. හරි. දැන් අපි ඊළඟට මොකද්ද මේකට කරන්නේ? මං එතනින් ඈත්තුන. පිස්සු වැඩ කරන්න එපා බං. උඹට මතකද සිතූ ගැන අපි කියපු දේවල්? පිහිටපු විදිය. මට බය දෙන්න තුන්වෙනි එක වෙලා සමුල්ලි ගිහින් ඉතරිද්දන්න. උඹට පුළුවන්ද සමනලේව අමතක කරන්න? බැරිද? ඒත් මං දුරින් ඉඳන් සමනලීට ආදරය කරනවා. හදාගන්න බැරි වැරදි කළාම මුළු ජීවිත කාලෙම දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ පව් වලට අපි දුක් විඳිනවා. ඒ පාර මොකක්ද අම්මේ? මොකද්ද? උඹ දන්නවද ඊයේ රෑ කෙල්ල මගෙන් අහපු දේ? කෙල්ල අහනවා එයාගේ තාත්තා නැතුණේ මොකක් වෙලාද කියලා. ඉතින් අම්මා මොනවද කිව්වේ? මම මොනවා කියන්නද? වෙනදා කිව්ව දෙයම කියලා නිකන් හිටියා. අම්මේ මිනිස්සුන්ට තරුණ කාලේ දැනෙන ආදරේ තමයි ඒගොල්ලෝ ජීවිතේ කරගන්නේ. සමහරුන්ගේ තීරණ හරියනවා. සමහරුන්ට වරදිනවා. ඒක එක එක්කෙනා ගෙනාපු විදිය අම්මේ. මට වැරදුන වෙලාවේ මං ජීවත් වුණේ මගේ දරුවා හන්දා. හැබැයි ඊටත් කලින් අම්මලා දෙමව්පිය හැටියට මගේ ආදරය ගැන හිතුවනම් මට මෙහෙම නොවෙන්නත් ඉඩ තිබුණා. උඹලගේ හිතුවක්කාර වැඩවලින් අර අහිංසක මිනිහාගේ ජීවිතේ නැති වුණා. मन जीवतुने अर अहिंसक किल्ले मठ सन सीमन नती है।